දිනුවාට උපචාරාව ඇතිවීමට හේතුව වන්නේ ආලෝක ප්‍රදවේ විවිධ ස්ථාන වලින් නිකුත් වන ආලෝකය ඡායාව ඇති කරන වස්තුව මත විවිධ දිශාවන්ගේ පතනය වීම සූර්යා ඉන්නවා පෘථුවිය ටිකක් ඈතින් ඉන්නවා මේ ඈතින් ඉන්නවා මේ ඉන්නේ පෘථුවිය ටිකක් ඈතින් ඉන්නවා ක්‍රෝ ඉන්නවා මෙන්න මේ प्रैक्टिकल ප්‍රැක්ටිකල් එකක් කරා. ඔයාලට මම ඊසතිය ඉගෙනුවා ඡායාව සම්බන්ධයෙන් ඉගෙනුවා සෙවණැල්ල ගැන ඉගෙනුවා. ඊළඟට පාර දෘශ්‍ය ආවරණයක් තියෙන විදුලි බුබුලකින් සෙවණැල්ල හොඳට ඇති වෙන්නේ ඇයි කියලා දුන්නා. ඊළඟ පාර වාසික ආවරණයක් තියෙන විදුලි බුබුලකින් පැහැදිලි සෙවණැල්ලක් ඇති වෙන්නේ අපිට පාඩම් කරන්න හරි පහසුයි කියලා මම එදා වඩු කියලා දුන්නා. ඉතින් ඒක හොඳට මතක තියාගන්න. ඊළඟට මම ඊසතිය කියලා දුන්නාට ඡායාව හා උපඡායාව කියලා දෙකක් මම කියලා දුන්නා. හරි. එහෙනම් අපි අද මේ පාඩමේ ඉතුරු තව කොටසක් තියෙනවා. අපි ඡායාව උපඡායාව කියන දෙක විසතේ ඉගෙන ගත්තා. මම හිතන්නේ එතෙන් දැනගන්න අපි ඡායාව හා උපඡායාව කියන තැනට එනකම් සටහන සම්පූර්ණ කරගත්තා නේද? ආ ඊට පස්සේ අපි විසතේ ඡායාව උපඡායාව ඇතිවන අයුරුත් අපි ඉගෙන ගත්තා නේද? ආ ආලෝක ප්‍රබලය ඈතින් තියනවා නම් උපචායාව ඇති වෙනවද නැද්ද? ආලෝක ප්‍රබලය ඈතින් තියෙනවනම් උපචායාව ඇති වෙනවද නැද්ද? ආලෝක ප්‍රබලය ගොඩක් ඈතයි නะ උපචායාව උපචායාව ඇති වෙන්නේ නැහැ. ඈතින් තියෙනවනම් උපචායාව ඇති වෙන්නේ නැහැ. ආලෝක ප්‍රබලය ලඟ වෙන්න උපචායාව ඇති වෙලා අර මේක මේ සෙවණැල්ල පොද වෙනවා. ඊළඟ තරයක් කිව්වා ආලෝක ප්‍රභවයේ විශාල වෙන විදිහ සහ ආලෝක ප්‍රභවයේ කුඩා වෙන විදිහ. මට කියන්න උපචායාව නැතුව පැහැදිලි ඡායාවක් ඇති වෙන්නේ ආලෝක ප්‍රභවයේ විශාල වෙනකොට නැත්තම් කුඩා වෙනකොට. කුඩා වෙනකොට. එහෙනම් ආලෝක ප්‍රභවයේ කුඩායි නම් ආලෝක ප්‍රභවයේ කුඩා වෙන විට උපචායාව අඩු වෙලා ඡායාව වැඩි වෙලා ඒත් එන සෙවණැල්ල පැහැදිලි වෙනවා. එතකොට ආලෝක ප්‍රභවයේ විශාල වෙන්න උපචායාවත් විශාල වෙනවා. හරි. මේ දැන් අපි ඇත්තටම බලමු මේ ඇයි මේ ආලෝක ඇයි මේ ඡායාව උපචායාව කියන දෙක ඇති වෙන්නේ? හරි. දැන් අපි බලමු ඇයි මේ උපචායාව ඇති වෙන්නේ කියලා. මෙන්න මේ බලන්න ඕන මේ මෙන්න මෙතන තියෙනවා. දැන් ඔයාලා මේ උපචායාව ඇති වෙන ආකාරය මේ පෙන්වන්න ෂෝ පරීක්ෂණයක් තියෙනවා ගෙදරදී කරන්න. හරි. ගෙදරදී මේක කරන්න. ගෙදර මේසේ මේ තියෙන මේසේ නම් හරි මේ වල පාඩම් කරන මේසේ අද නැට මේක කරන්න ඉටිපන්දම් දෙකයි ඕනේ මේකට ඉටිපන්දම් දෙකක් විතරයි ඕනේ හරිද මේ මේසේ වල පාඩම් කරන මේසේ නේ ඔයාලගේ පුටුව තියෙන මේ පැත්තේ මේ තමයි ඔයාලගේ පුටුව ඔයාල ඉඳගෙන පාඩම් කරන පුටුව තමයි මේ තියෙන්නේ හරිද ඔය තියෙන පුටුව මේ පැත්තද ඔයාල මේ පැත්තේ නම් මේ පාඩම් දෙක තියන්නේ පාඩම් කරන මේසේ තමයි මේ තියෙන්නේ හරි මෙතන ඉඳන් තමයි පාඩම් කරන්නේ ඔය මේ සවල් පාඩම් කරන තැන මෙතන මේ පුටුව. ඔයාලා මෙන්න මේ හරිය. ඉටිපන්දමක් පත්තු කරන්න. මේ හරිය ඉටිපන්දමක් පත්තු කරන්න. හරි? මෙතන ඉටිපන්දමක් පත්තු කරන්න. මෙතන ඉටිපන්දමක් පත්තු කරන්න. පත්තු කරලා ඔයාලගේ ස්කෝරේ ගෙනියන වතුර බෝතලේ මේ මැදින් තියන්න ලොකෝට. මට කියන්න දැන් මෙතන ඉටිපන්දම මෙතන ඉටිපන්දමයි පත්තු කරලා හරි මෙතන ඉටිපන්දම පත්තු කරලා මෙතන ඉටිපන්දම් දෙකක් පත්තු කරලා මෙතන වතුර බෝතලේ තිබ්බම මේ බෝතලේ හැවෙන්නේ කීයක් එනේද මේක අනිවාර්යෙන් අද කරලා බලන්න මේක අනිවාර්යෙන් දැන් මේ වෙලාවට තාම කරවල වැටිලා නැහැ ගෙදර ඉන්න කෙනෙකුට අග්ගාල කියන්නේ අම්මගාරේ තාත්තගාරේ කියන්නේ
අර රුපියල් 5 චූටි ඉටිපන්දම් දෙකක් ගෙනලා තියන්න දෙන්න කියලා දැම්මා. මොන පාත කඩේකින් ඉටිපන්දම් දෙකක් ගෙනලා තියන්න කියන රෑට මට පරීක්ෂණයක් තියෙනවා කියන කරන්න. රෑට පරීක්ෂණයක් තියෙනවා කියන කරන්න ඒ නිසා මට අනිවාර්යෙන් ඉටිපන්දම් දෙකක් ගෙනලා දෙන්න කියලා කියනවා. මේක කරලාම බලන්න ඕනේ. සියලුම දෙනා මේක කරලා බලන්න ඕනේ. මේක කරලා බලන්න මේක කෙරුවොත් තමයි මම මේ කියන දේ තේරෙන්නේ. ඔන බලන්න මෙතනින් ඉටිපන්දමෙන් ආලෝකය නිකුත් වෙනකොට එන බලන්න. මෙයාගින් ආලෝකය නිකුත් වෙනකොට මේ වටේටම ආලෝකය නිකුත් වෙනවනේ. මේ ඉටිපන්දමෙන් මේ වටේටම ආලෝකය නිකුත් වෙනවා. හරිද? එද වටේටම ආලෝකය නිකුත් වෙනවා. ඒ වටේටම ආලෝකය නිකුත් වෙනකොට මෙහින් එන ආලෝකය නිසා මෙයාගේ සෙවනැල්ල කොයි පැත්තටද යන්නේ? මේ මේ ඉටිපන්දමෙන් එන ආලෝකය නිසා. මේ ඉටිපන්දම අපි තුන් මේ ඉටිපන්දම තිබුණේ නැහැ. මේ ඉටිපන්දම තිබුණේ නැහැ. තියෙන්නේ මේ ඉටිපන්දම විතරයි. මේ ඉටිපන්දම නැහැ. මේ ඉටිපන්දම විතරයි තියෙන්නේ. මෙතනින් එන ආලෝකය නිසා මට කියන්නකෝ මෙයාගේ සෙවනැල්ලක් ඇති වෙන්නේ උඩ පැත්තටද පහළටද නැත්නම් කෙලින්ද කොහොමද කියන්නේ? උඩ පැත්තට. එහෙනම් මෙහෙම උඩ පැත්තට සෙවනැල්ලක් ඇති වෙනවා මෙයාගේ. මෙහෙම මෙහෙම උඩ පැත්තට සෙවනැල්ලක් ඇති වෙනවා මෙයාගේ. ඔන්නෝම උඩ පැත්තට සෙවනැල්ලක් ඇති වෙනවා. යටපැත්තට මේක මේසියකට නෑ නෑ ඉස්ලාමී ටිප්පන්නේ පැත්තට ඔන්න ඔය පැත්තට හරි සර් ඔන්න ඔය පැත්තට එතකොට බලන්නකෝ දැන් මේ පැත්තේ තියෙන ඉටිපන්දම නිසා ආලෝකයේ හේවනල්ල මෙහාට මේ පැත්තේ තියෙන ඉටිපන්දම නිසා හේවනල්ල මෙහාට එහෙම හැදෙන්නේ හේවනල්ල දෙකයි හැදෙන්නේ මතක තියාගන්න හේවනල්ල කීයක් හැදෙනවද දෙක සෙවෙනි දෙකයි ඇති හරි සෙවෙනි දෙක හරිද දැන් ඕක අපි හිතමුකෝ මෙතන තියෙන දිග පටයක් වගේ අර කියුබ් ලයිට් එකක් කියලා මෙතන තියෙන පටයක් වගේ කියුබ් ලයිට් එකක් දැන් මොකද දැන් මේකේ මේ කියුබ් ලයිට් එකේ උඩ කැලේ එන ආලෝකය නිසා පහළ පැත්තට හැරෙන්නේ ඇති වෙනවා මේ පහළ ගෑල්ලෙන් එන ආලෝකය නිසා උඩ පැත්තට හේනලිය ඇති වෙනවා. මැද ගෑල්ලෙන් එන ආලෝකය නිසා කෙලින් මේ පැත්තට හේනලිය ඇති වෙනවා. හේනලිය පොඩයි. ඔන්න බලන්න මේ වගේ දිග බටයක් වගේ ටියුබ් ලයිට් එකක් මැදට තිබ්බොත්. හරිද? එහෙම නැත්නම් අපි එක දිගට ඉටිපන්දම් පොලිමක් ගන්නවා. එක ළඟ ඒක හේතු වෙන ඉටිපන්දම් පොලිමක් ගන්නවා. එහෙම වුණොත් ඒ ඉටිපන්දම් ඔක්කොම නිසා මේ උඩ තියෙන ඉටිපන්දම් නිසා මේ පැත්තට හැදෙන්නේ පොඩයි. මේ යට තියෙන නිසා මේ පැත්තට පොඩයි. හරිද? ඔන්න ඔය විදිහට මේ ආලෝක ප්‍රබලය විශාල වෙන්න මෙයාගේ එක එක පැතිවලට හැවනලිය ඇති වෙනවා. ආන් එහෙම හැවනලිය ඇති වෙනකොට. හරිද? දැන් මේ හරියෙන් යන ආලෝකය නිසා මෙන්න මේ පැත්තට මෙහෙම හැවනලිය ඇති වෙනවා. ඔහොම. මෙහෙන් යන ආලෝකය නිසා මේ පැත්තට මෙහෙම මෙහෙම මැදින් යන ආලෝකය නිසා කෙලින් නැති වෙනවා හැමෙන්නේ. හරි මේ උඩ තියෙන නිසා මෙහෙම. මේ හරිය නිසා මෙහෙම. ඔය බලන්න ඕනේ. එතකොට මේ හැම පැතිකොටම හැමෙන්නේ ඇති වෙනවා. එතකොට ඔයාලට තේරෙනවද නේ? මෙන්න මේ හරිය මේ ප්‍රදේශය ගත්තොත්. මේ ප්‍රදේශය ගත්තොත් මේ ප්‍රදේශයේ වැඩි කියලා පේනවාද? දැන් මේ දිගල බටයක් වගේ බල්බ් එකක් තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඉතින් බටයක් වගේ බල්බ් එකක් තිබ්බොත් මේ උඩ තියෙන බල්බ් එකේ උඩ කොටස නිසා පහළ පැත්තට හැවෙන්නේ නැහැ කියනවා. පහළ කොටස නිසා උඩ පැත්තට හැවෙන්නේ නැහැ කියනවා. මැද කොටස නිසා කෙලින් හැවෙන්නේ නැහැ කියනවා. ඔය හැම එකක් නිසා මෙන්න මේ කොටසේ හැවෙන්නේ ගොඩක් එන්නේ. ඇයි උඩ ඉඳන් එන හැවෙන්නේ මේ හරියින් යනවා. යටි ඉඳන් එන හැවෙන්නේ මේ හරියින් යනවා. මැදින් එන හැවෙන්නේ මේ හරියින් යනවා. හරිද? මෙන්න මේ වගේ කොටසක හැම පැත්තෙම හේනලිය වෙනවා. යා මේ නිසා මේ හරිය තද අඳුරු ප්‍රදේශයක් බවට පත් වෙනවා. මේ හරියට හැම පැත්තෙම හේනලිය වෙන්නේ නැහැ. යටින් එන ආලෝකය හේනලිය විතරයි මේ පැත්තට.
උඩින්ගෙන ආලෝකය එනවා විතරයි මේ පැත්තට ලැබෙන්නේ. යටින්ගෙන ආලෝකය එනනල්ල මෙහාට ලැබුණාට මෙහින්ගෙන ආලෝකය නිසා එහෙමනල්ල මැකෙනවා යවකට. උඩින්ගෙන ආලෝකයෙන් එනනල්ල පහළට ආවට මේ යට කොටසේ ආලෝකය නිසා එහෙමනල්ල මැකිලා යනවා. ආ එහෙම වුණා. මොකද වෙන්නේ? ආ එහෙම වුණාම අපි ගත්තොත් නම් දැන් මේ දිග දිග ටියුබ් ලයිට් එකක් වගේ ආලෝක ප්‍රදෝෂයක් තියලා මේසේ මැද වතුර බෝතලයක් එහෙම තිබ්බොත් අපිට පේනවා මෙන්න මෙහෙම සිද්ධියක්. මෙන්න මේ පැත්තේ මද අඳුරු ප්‍රදේශයක් තියෙනවා මෙන්න මෙහෙම. සිනේම කඩේකින් අඳින්නේ මද අඳුරු ප්‍රදේශය. හරිද? මෙන්න මේ කොටස තද අඳුරු ප්‍රදේශයක්. කොහොමම තද අඳුරු ප්‍රදේශකුත් තියෙනවා. මේ පිටු මද අඳුරු ප්‍රදේශය. මේ ඔක්කොම මද අඳුරු. මේ මැද තද අඳුරු ප්‍රදේශයක් එනවා. මේ කොටස මෙහෙන් එන ගිය නිසා මද අඳුරු. මේ මෙහෙන් එන ගිය නිසා මේ පැත්ත මද අඳුරු. මේ කොටස එන නිසා තමයි මෙහාට මෙවන ලක් ඇති උනේ. හැබැයි මෙහෙන් එන නිසා ඒ වෙනද කැපිලා ආවා පොඩ්ඩක්. මැකිලා. මෙහෙන් එන ආලෝක නිසා මේ පැත්ත එනල කැති වුණා. හැබැයි මෙහෙන් එන ආලෝක නිසා ඒ වෙනද පොඩ්ඩ මැකිලා යනවා. හැබැයි ඔය හැම පැත්තෙන් මේ හේන ලිමේ මේ කොටස තියෙනවා. ආ මේ නිසා මේ කොටස තද අඳුරු ප්‍රදේශයක්. මේ කොටස තද අඳුරු ප්‍රදේශයක්. මෙන්න මේ විදිහට ඇති වෙන තද අඳුරු ප්‍රදේශය තමයි ඡායාව. මේකන මද අඳුරු ප්‍රදේශය තමයි උප ඡායාව. ඒ මද අඳුරු ප්‍රදේශය තමයි උප ඡායාව. එතකොට මෙන්න මේ ඉදර බලන්න ආලෝක ප්‍රභවයේ විවිධ ස්ථානවලින් එන ආලෝකය නිසා උඩින්ගෙන ආලෝකේ නිසා මේ පැත්තට හේව නැල්ලක් මැදින්ගෙන ආලෝකේ මෙහාට හේව නැල්ලක් මේ යටින්ගෙන ආලෝකේ මෙහාට හේව නැල්ලක් ආන්ගේ විදියට ආලෝක ප්‍රභවයේ විවිධ ස්ථානවලින් ආලෝක ප්‍රභවයේ විවිධ ස්ථානවලින් නිකුත් වෙන ආලෝකය නිසා නිකුත් වෙන ආලෝකය නේ ආලෝක ප්‍රභවයේ විවිධ ස්ථානවලින් නිකුත් වෙන ආලෝකය වස්තුවේ වස්තුව මත විවිධ දිශාවන්ගෙන් පතනේ වෙනවා. ඒ කියන්නේ උඩින්ගෙන ආලෝකේ මේ පැත්තේ වස්තුවේ උඩ පැත්තෙන් පතනේ වෙනවා. යටින්ගෙන ආලෝකයේ වස්තුව යට පැත්තෙන් පතන වෙනවා. මැදින්ගෙන ආලෝකයේ වස්තුවේ මැද පැත්තට මේ මැද හයිද පතන වෙනවා. ආන්ගේ ඉදිරි වස්තුවේ විවිධ දිශාවලට පතන වෙනවා. මේ ආන්ගේ නිසා තමයි උපචායාව ඇති වෙන්නේ. හරිද? ඔය සිද්ධිය කඩපාඩම් කරලා තියාගන්න. ඒ ඇති. අද නම් කිව්වා වගේ අනිදි පිටිපස්සෙන් පත්තු කරලා බලන්න. එහෙනම් උපචායාව ඇති වෙන්නේ හේතුව තමයි ආලෝක ප්‍රදවේ විවිධ ස්ථානවලින් නිකුත් වෙන ආලෝකය. වස්තුවේ විවිධ වස්තුව මත විවිධ දිශාවන්ගෙන් පතනය වීම නිසා ආලෝකයේ විවිධ ස්ථානවලින් නිකුත් වෙන ආලෝකය වස්තුවේ මත විවිධ දිශාවන්ගෙන් පතනය වීම නිසා උපචායාව ඇති වෙනවා. ඔය තමයි කඩපාඩම් කරලා තියන්න ඕනේ. දැන් විභාගයක් හැමොත් එහෙම උපචායාව ඇති වෙන අයරු විස්තර කරන්න. ඒතර මේ රූපයන් දැනගෙන මොකුත් ඕනේ නැහැ. ලියන්න දෙන්න මොකද? උපචායාව ඇති වෙන්න හේතුව වන්නේ ආලෝක ප්‍රදවේ විවිධ ස්ථානවලින් නිකුත් වෙන ආලෝකය ඡායාව ඇති කරන වස්තුව මත විවිධ දිශාවන්ගෙන් පතනය වීම නිසා. හරිද? එහෙනම් අපි ලියාගමු උපඡායාව ඇතිවන අයුරු. දැන් ඊළඟ වැඩේ තමයි සූර්යග්‍රහණය හා චන්ද්‍රග්‍රහණය ඇති වෙන ආකාරය බලන්න. සූර්යග්‍රහණය හා චන්ද්‍රග්‍රහණය ඇති වෙන ආකාරය මම පැහැදිලිවම කියලා දෙනවා දැන් මේ පාඩමේදී. මොකද එතකොට ඔයාලා 8 අවස්ථාවේදී ආයසල සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒකට උගන්වන්න දෙයක් නැහැ. ලේසියෙන්ම වැඩේ ගොඩයි. අනිත් අය ඉගෙන ගන්න try කරද්දී ඔයාලා ඉගෙනගෙන ඉවරයි. හරි මම ඒසම මම වැඩි හොඳටම විස්තර කරනවා සම්පූර්ණයෙන් පැහැදිලි කිරීම අද කරනවා. සූර්යග්‍රහණයක් සූර්යග්‍රහණයක් කියන්නේ මොකක්ද ඇත්තට? සූර්යග්‍රහණයක් කියන්නේ අපිට දවල් කාලයේ පේන දෙයක්ද රැයට පේන දෙයක්ද? රැයට පේන දෙයක්. සූර්යග්‍රහණේ රැයට පේන දෙයක්. ආ වෙරි ගුඩ් නා. දවල් සූර්යග්‍රහණේ නේ චන්ද්‍රග්‍රහණය. දවල්ට පේන සූර්යග්‍රහණේ රැයට පේන දෙයක්. සූර්යග්‍රහණේ කියන එක රැයට පේන්නේ කොහෙද? සූර්යග්‍රහණේ පේන ළඟ තියෙනවා.
සූර්යග්‍රහණය දවල්ට පේන දෙයක්. සූර්යග්‍රහණය දී වෙන්නේ මොකද්ද කියලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද කියන්න බං. සූර්යග්‍රහණය කියන්නේ මොකද්ද වෙන්නේ කියලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද කියන්න. සූර්යා චන්ද්‍රයා හා පෘථිවිය එකම රේඛාවක පිහිටීම සිටීම. සූර්යා චන්ද්‍රයා පෘථිවිය එකම රේඛාවක පිහිටීමලු. ඒ කියන්නේ එක කෙරෙන පිහිටා සිටීම ඔය එකම රේඛාවක පිහිටීම හරි. එතකොට ඉන්න අනුපිළිවෙල මොකද්ද? සූර්යා චන්ද්‍රයා පෘථිවිය වෙන මෙහෙම එන්නේ අවු. මෙහෙම එන්නේ. ඉස්සෙල්ලම ඉන්නවා සූර්යා. එන්නවා चांद्रया රුක් ඉන්න. හරි. දැන් මොකද වෙන්නේ? සූර්යයා නිසා හඳේ සෙවණල්ලක් ඇති වෙනවා. ඒ සෙවණල්ල කෙලින්ම වැටෙනවා පෘථුවිය මතකදී. මේ චන්ද්‍රයාගේ සෙවණල්ල ඔහොම වැටෙනවා. හැබැයි වැටෙද්දී පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද ප්‍රශ්නේ? ඔහොම නෙමෙයි වැටෙන්නේ ඔබ. මේ සූර්යයාගේ උඩ කොටසෙන් එන ආලෝකය නිසා චන්ද්‍රයාගේ පහළ පැත්තට සෙවණැල්ලක් ඇති වෙනවා මෙන්න මේ ආකාරයට ඔන්න බලන්න සූර්යාගේ උඩ කොටසෙන් එන ආලෝකය නිසා ඔන්න බලන්න මේක වෙන හැටි සූර්යාගේ උඩ කොටසෙන් එන ආලෝකය නිසා චන්ද්‍රයාගේ සෙවණැල්ලක් පහළ පැත්තට ඇති වෙනවා ඔන්න බලන්න මේක අදින විදිය චන්ද්‍රයාගේ උඩ කොටසෙන් එන ආලෝකය නිසා चंद्रिया चंद्रयागे सेवन सूर्य से आलोक चंद्रयागे सेवन मेन චන්ද්‍රයාගේ සෙවණැල්ලක් මෙන්න මේ පැත්තට ඇති වෙනවා. හරි? එතකොට සූර්යාගේ පහළ කොටසෙන් එන ආලෝකය නිසා සූර්යාගේ පහළ කොටසෙන් එන ආලෝකය නිසා අපි මේ කායසර කලිට අඳිනවා දැනට පැහැදිලි කරන්න මෙහානේ හඳින්නේ. සූර්යාගේ පහළ කොටසෙන් එන ආලෝකය නිසා චන්ද්‍රයාගේ සෙවණැල්ලක් මේ විදිහට උඩ පැත්තට ඇති වෙනවා. චන්ද්‍රයාගේ සෙවණැල්ලක් මේ වගේ උඩ පැත්තට තියෙනවා. ඒ හැරෙනවා මෙහෙම අරිනවා. ඕන්න බලන්න. සූර්යයා කියන්නේ මහා ලොකු වස්තුවක් නේ. සූර්යයා කියන්නේ මහා ලොකු වස්තුවක්. ඉතින් මේ විශාල වස්තුවෙන් උඩ කොටසෙන් එන ආලෝකය නිසා චන්ද්‍රයාගේ හැරෙනල්ල පහළ පැත්තට තියෙනවා. සූර්යයාගේ පහළ කොටසෙන් එන ආලෝකය නිසා චන්ද්‍රයාගේ හැරෙනල්ල උඩ පැත්තට තියෙනවා. එතකොට ඔය ඉහළින් එන ආලෝකය නිසා ඇති වෙන සෙවණැල්ලයි පහළින් එන ආලෝකය නිසා ඇති වෙන සෙවණැල්ලයි මේ දෙකටම පොදු දරන්නේ මෙන්න මේ කොටසේ ඉහළින් එන ආලෝකයේ සෙවණැල්ලක් තියෙනවා පහළින් එන ආලෝකයේ සෙවණැල්ලක් තියෙනවා වලට පැහැදිලි දෙන්න නේ මේ මැද කොටස මේ කොටස ගත්තොත් මේ කොටසේ ඉහළින් ඉඳන් එන ආලෝක මේ ඉහළ පැත්තේ ඉඳන් එන ආලෝකයේ සෙවණැල්ලක් මේ කොටසේ තියෙනවා පහළින් ඉඳන් එන ආලෝකයේ සෙවණැල්ලක් මේ කොටසේ තියෙනවා මේ කොටසට කොහේවත් ආලෝකය ලැබෙන්නේ නැහැ මේ කොටස අඳුරු මඳුරු ආන මේ කොටස තමයි අපි කියන්නේ ඡායාව කියලා. මොකද මේ දෙකක් තියෙන මොන කොටසද? මේ දෙකක් තියෙන සෙවණැල්ලකට කියන්නේ මොකක් කියලා? ඡායාව. උපසාරයාව. ඒක තමයි. උපසාරයාව. නැත්නම් එතකොට හඳේ සෙවණැල්ල ඇති වෙනකොට සෙවණැල්ල එක කොටසක ඇති වෙනවා හොඳම පද කළු පාට ඡායාව. ඊට අමතරව දෙපැත්තින් ඇති වෙනවා මද අඳුරු ප්‍රදේශයක්. ඒකට කියන්නේ අපි උපඡායාව කියනවා. අපි ඒකට කියන්නේ උපඡායාව කියනවා. හරි? අපි ඒක උපඡායාව කියලා කියමු. එහෙනම් අපේ
පෘථුවිය මත සඳී සිරනල වැටෙනකොට සමහර තැන් වලට මෙන්නේ පූර්ණ ඡායාව ලැබෙනවා. සමහර තැන් වලට ලැබෙන්නේ උපඡායාව. සමහර තැන් වල උපඡායාව. දැන් මෙන්න මේ පැත්තේ ඉන්න කෙනෙකුට හොඳට බලන්න. මෙන්න මේ පැත්තේ ඉන්න කෙනෙකුට මේ පැත්තේ මෙන්න මේ හරි දැන් මේ පෘථුවිය එතන තියෙනවා කියන එක අමතක කරනකොට මෙන්න මේ පැත්තේ ඉඳන් කවරේ බැලුවොත් මෙයා කියලා. මේ පැත්තේ ඉඳන් මෙහෙම බැලුවොත් මෙයාට ඉදේ වැහිලා තේන්නේ උඩ කොටසද අඩ කොටසද? මෙතන මෙහෙම බැලුවොත් මෙයාට ඉදේ වැහිලා තේන්නේ උඩ කොටසද අඩ කොටසද? උඩ කොටස. ආ මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ උඩින් එන හැම නේද මේ තියෙන්නේ උඩ කොටස වැහිලා යට කොටස ඇරිලා. එහෙනම් මේ පැත්තෙන් බලන කෙනෙකුට සූර්යා පේන්නේ මෙන්න මේ විදියට ඔන්න බලා ගන්න. මේ කොටස අඳුරේ සූර්යා මෙච්චර ඇදෙන්නේ. එතකොට මේ උඩින් බලනවා කියන්නේ උඩින් උඩින් මෙහෙම බැලුවොත් කවුරුහරි මේ පැත්තේ උඩින් පහළ පහළ කොටස. ආ මේ පැත්තේ ඉන්න අය හැවැය දෙන්නේ සූර්යාගේ මොන පැත්තද? මේ පැත්තේ නේද ඇහිලා තියෙන්නේ. ආ එතකොට මේ පැත්තේ ඉන්න අය සූර්යග්‍රහණයක් පේනවා මෙන්න මෙහෙම. ඕන්න මොකද? කවුරුහරි මැද ඉඳන් බැලුවොත් මෙහෙම. මැද ඉඳන් බැලුවොත් මොකද එන්නේ? එයා දුරට ගියා. යට පැත්තට ගියා. මෙතන ඉන්න අය සූර්යා පේනවද? මෙතන ඉඳන් බලනකොට සූර්යා පේනේද? නෑ 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 මෙතන ඉඳන් බලන අයට මේ මම කියව දැන මෙතන ඉඳන් බලන අයට සූර්යා පේන්නේ නැහැ. ඇයි ඒ? එයාට උඩ පැත්තෙන් එන ආලෝකයෙන් යට පැත්තෙන් එන ආලෝකය දෙකම ආවරණය කරන මෙතන වැහිලා. එහෙනම් මෙතන ඉන්න අයට සම්පූර්ණයෙන් සූර්යා වැහිලා යනවා. ආන්න. එතකොට ඔන්න ඔය විදිහ තමයි පෘථුවිය මත කවුරු හරි ඉන්නවනම් ඒ ඉන්න කෙනාට මෙන්න මේ වගේ මේ මැද තියෙන ඡායාව ලැබුණොත් මොකද එන්නේ? එයාට සම්පූර්ණ ඉර ආවරණයට ආයනවා, ඉර පේන්නේ නැතුව යනවා. එයාට පූර්ණ සූර්යග්‍රහණයක් දිස් වෙනවා. ඒ කියන්නේ මුළු අවට සම්පූර්ණයෙන් කළුවර වෙලා යනවා. පූර්ණ සූර්යග්‍රහණයක් පේනවා. මේ 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 උපචායාව කියන කොටස් වල හිටියොත් එහෙම මොකද එන්නේ? ආන් එහෙම ආයට මේ උපචායාව කියන කොටස් වල ඉන්න ආයට සූර්යග්‍රහණයක් පේනවා. හැබැයි සම්පූර්ණ සූර්යා වෙන්නේ මෙතන හිටියොත් එහෙම මේ යට කොටස විතරක් ඇහිලා වගේ පේනවා. උඩ වැහෙන්නේ නැතුව මේ පහළ හරියට එහෙම උඩ කොටස විතරක් පේනවා පේනවා යට වැහෙන්නේ නැහැ. මේ වල කියනවා අර්ධ සූර්යග්‍රහණ. මේ උඩ ඉන්න අයට පේන්නේ අර්ධ සූර්යග්‍රහණ. යට ඉන්න අයට පේන්නේ අර්ධ සූර්යග්‍රහණ. මේ මැද ඉන්න අයට පේනවා සම්පූර්ණ හැන්නම් පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගන්න පුළුවන්. හරි පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් එහෙනම් මේ රූපේ අපි දැන් එහෙනම් මේ රූපේ අඳින්න ඕනේ. හරි. මේ රූපේ අඳින්න ඕනේ ඊට කලින් ලියාගන්න මාතෘකාව සූර්යග්‍රහණය හා චන්ද්‍රග්‍රහණය කියලා අපි මෙන්න මේ සටහන ඉක්මන ලියාගන්න. සූර්යග්‍රහණය හා චන්ද්‍රග්‍රහණය කියන මාතෘකාව විතර ලියාගෙන සටහන ඉක්මන ලියාගන්න. ලියාගෙන ඉවරයි සර්. ලියාගෙන ඉවරයි නම් ලියාගෙන ඉවරයි නම් අපි දැන් සූර්යග්‍රහණය අඳින්න පුරුදු වෙන්න ඕනේ. ඔයාලට සූර්යග්‍රහණය අඳින විදිය මම කියලා දෙන්නම්. මොන හරිද මේ? ඔයාලට සූර්යග්‍රහණය වෙන සූර්යග්‍රහණය සිදුවන ආකාරය රූප සටහන අඳින්න කියලා කවුරු හරි කිව්වොත් විභාගේ තිබුණා. විභාග ප්‍රශ්න පත්‍රයේ තිබුණා. සූර්යග්‍රහණය සිදුවන ආකාරය ඇඳ පෙන්වන්න. එතකොට මෙන්න මෙහෙම අඳින්න පුරුදු වෙන්න. හරිද? ඔයාලා මේක අඳිනකොට ඉස්සෙල්ලාම සූර්යා අඳින්න සාමාන්‍ය ලොකුවට අඳින සූර්ය හරිද? සාමාන්‍ය ලොකුවට අඳින සූර්ය මේ. රවුම හරි අඳින්න. මම වගේ පිටරේ වගේ අඳින්න එපා. මේ පැස්බර පිටරයක් වගේ නෙමෙයි. එහෙම අඳින්න එපා. ලස්සන රවුම කවකටද රවුම අඳින්න ඕනේ හරිද? සූර්යා. ඊළඟට සූර්යා ඇඳලා පස්සේ ළඟින්ම නෙමෙයි. ඔඩක් ඈතට එන්න. චන්ද්‍රයා කියන කෙනා පුංචිනේ. චන්ද්‍රයා පුංචිනේ. අපි චන්ද්‍රයාගේ චන්ද්‍රයාට අදාළව මෙහෙම රවුමක් අඳින්න. ඔන්න. සූර්යාට අදාළ රවුමක් ඇඳලා චන්ද්‍රයාට අදාළ රවුමක් ඇඳලා.
දැන් වැඩේ බලන්න මේක හරියට බලා ගන්න හරියද මොන කරලිය බලා ගන්න දැන් මේක එක එකවර වන් ෂොට් බලා ගන්න දැරියච කට්ටිය හෙට වීඩියෝ එක තමයි බලා ගන්න සූර්යාගේ ඉහළ මුදුනේ මේ සූර්යාගේ ඉහළයි හරි ඉහළ ගොන ඉහළම ඕනේ මේ මෙන්න මේ හරියට ගත්තම ඇති ඉහළම ඕනේ මේ මේ හරියට වගේ පටන් ගත්තම ඇති ආ මෙන්න මේ හරියට වගේ මේ පහළ දුව මේ හරියට වගේ පටන් ගත්තම ඇති ආ හරි මැදින් මෙතනින්ම ගන්න ඕනේ මෙතනින් ගත්තොත් මේක ඇදින් කැපිලා යනවා මේ හරියකින් වගේ ගත්තා නම් ඇති මේ හරින වගේ එහෙම ගත්ත නැති මෙන්න මේ ඉහළ හරියකින් පටන් ගන්න ඕනේ එක ආලෝක කිරණයක් හරි පටන් ගන්න ඕනේ එක ආලෝක කිරණ දිග රූල ගන්න චන්ද්‍රයාගේ උඩට තියන්න චන්ද්‍රයාගේ උඩයි මොන බලන්න සූර්යාගේ උඩයි සූර්යාගේ උඩින් සූර්යාගේ උඩින් උඩින් යන ආලෝක කිරණය සූර්යාගේ උඩින් නිකුත් වෙන ආලෝක කිරණය චන්ද්‍රයාගේ උඩින් ගෑවිලා යනවා නේද මේ බලන්න සූර්යාගේ උඩින් නිකුත් වෙච්ච ආලෝක කිරණය චන්ද්‍රයාගේ උඩින් ගෑවිලා ගියා ඔන්න පළවෙනි එක දෙවෙනි එක එතනම පටන් ගන්න සූර්යාගේ උඩින් එන එක චන්ද්‍රයාගේ යටින් පොඩ්ඩක් ගෑවිලා යනවා සූර්යාගේ උඩින් එන එක මේ චන්ද්‍රයාගේ යට පැත්තේ මෙහෙම ගෑවිලා යනවා දැන් කලින් සූර්යාගේ උඩින් ආවා චන්ද්‍රයාගේ උඩින් ගියා සූර්යයා උඩින් ආපෙද චන්ද්‍රයාගේ යටින් දැක්කනේ උඩින් එනවා දෙකක් දැන් මේ පැත්තට එක යනවා ගියා කියලා මෙතෙන්නම් ඊළඟව අනිත් පැත්තට කොහොමයි චන්ද්‍රයාගේ යටින් එනවා නෑ සූර්යයාගේ යටින් එන ආලෝක කිරණය චන්ද්‍රයා උඩින් සහ යටින් යන දෙනවා මෙන්න මේ විදිහට පටන් ගත්තා නම් ඔන්න දැකද දැකද සූර්යයා ඇඳ හරි සූර්යයා ඇඳ ගත්තා ඊට පස්සේ චන්ද්‍රයා ඇඳ ගත්තා සූර්යාගේ උඩින් එන ආලෝක කිරණ දෙකක් ගත්තා ඒ දෙක චන්ද්‍රයාගේ උඩින් සහ යටින් ගෑවිලා යන ඇඳා සූර්යාගේ යටින් යන ආලෝක කිරණ දෙකක් ගත්තා ඒක චන්ද්‍රයාගේ උඩින් සහ යටින් ගෑවිලා යන ඇඳා දැන් වැඩි ඉවරයි හරි දැන් ඊළඟට ඊළඟට තමයි පෘථුවිය අඳින්න ඕන දැන් දැන් පෘථුවිය අඳින්න පෘථුවිය අන්තිම නදී පෘථුවිය අන්තිම අදිති මතක තියාගන්න අපි රවුම හරි අපි මේ රවුම අඳින්න ඕනේ මෙන්න මෙන්න මේ අපි මේ රවුම අඳින්න ඕනේ මෙන්න මේ ටික ඔක්කොම මේ උඩින් යන මේ කිරණ හතරක් තියෙන මේ හතරම අහුවෙන විදිහට රවුම අඳින්න කාපට තියලා රවුම අඳින්න සම්මාද සූර්යයා තරමට ලොකු වෙයි කමක් නැහැ එතන ගැටලුවක් කරගන්න එපා එන්න මෙන්න මෙහෙම රවුම අඳින්න එහෙම රවුම ඇඳලා මේ ඇතුළට ගිය ආලෝක කිරණ මකන ඕන දැක්කද දැක්කද ඇතුළට දැන් හරි එතකොට මේ කොටස අඳුරේ හොඳ නැද මේ කොටස තමයි මේක අපි කියන පූර්ණ ඡායාව පූර්ණ ඡායාව මේ පැත්ත උප ඡායාව හරි මැද තමයි පූර්ණ ඡායාව මේ කොටසත් උප ඡායාව මේකත් උප ඡායාව මේ කවුද මේ සූර්යා මේ කවුද පෘථුවිය මේ කවුද චන්ද්‍රයා එදා ගන්න මේ සු මේ ආයෙනවා මේ පෘථුවිය මේ ආයෙනවා චන්ද්‍රයා හරි දැන් ඔයාලා ඕක තනියම අඳින්න ඉඩ තියාගන්න ඕක තනියම අඳින්න ඕනේ ඊට පස්සේ ලියා ගන්න කොටසක් තියෙනවා අපි ඒක ලියා ගන්න දැන් මඩ කියන්නකෝ මේ පූර්ණ සූර්යග්‍රහණයක් පේන්නේ මොන කොටසේ ඉන්නවද පෘථුවිය මොන කොටසේ ඉන්නවද පූර්ණ සූර්යග්‍රහණය මැද කොටසේ ඉන්න ඇයට ඔව් මැද කොටස තමයි. ඒ කියන්නේ මොන ඡායාව තියෙන කොටසනේ? චන්ද්‍රයාගේ ඡායාව වැටෙන කොටසේ ඉන්න ඇයට පූර්ණ සූර්යග්‍රහණයක් පේනවා. එතකොට අර්ධ සූර්යග්‍රහණය පේන්නේ කොයි ටිකේ ඉන්න ඇයට?
දෙපැත්තෙන් ඉන්න උපචාය යටින් ඉන්න උපචායාව දෙපැත්තෙන් ඉන්න කට්ටියට දෙපැත්තෙන් කියලා කියන්නේ පළවෙනි උපචායාව වටින පැත්තේ ඉන්න අයට අර්ධ සූර්යග්‍රහණයක් පේනවා අර්ධ සූර්යග්‍රහණයක් පේනවා ඔය ඔයාලට අන්තිමට කියලා තියෙනවා සූර්යාගේ පිහිටීම අනුව පූර්ණ ඡායාව මදක් ඈස්සලා මේ කියනවා කියනවා වලයාකාර සූර්යග්‍රහණයක්. ඒක මේ වගේ. සමහර කාල තියෙනවා සූර්යා පොඩ්ඩක් පෘථිවියට ලං වෙලා ගමන් කරන. සමහර කාල තියෙනවා සූර්යා පොඩ්ඩක් පෘථිවියට ඈත් වෙලා ගමන් කරන. සූර්යා පෘථිවියට ඈත් වෙලා ගමන් කරන කාලෙදී සූර්යග්‍රහණයක් ඇති වුණොත් අපිට සම්පූර්ණ සූර්යා වැහිලා යනවා. හැබැයි සූර්යා පෘථිවියට ලං වෙලා සූර්යා පෘථිවියට ලං වෙලා මේ යන කාලවලදී ගමන් කරන කාලවලදී සූර්යග්‍රහණයක් ඇති වුණොත් එතකොට සම්පූර්ණ සූර්යා වැහෙන්නේ නැහැ. ආන් මේ වෙලාවට සූර්යග්‍රහණය මෙන්න මේ වගේ පේන්නේ. මේ මැද කොටස අඳුරුයි සූර්යාගේ. අඳින් වැඩිලා. මැද කොටස සම්පූර්ණයෙන් අඳුරුයි. හරි මැද කොටස සම්පූර්ණයෙන් අඳුරුයි. මේ වටේ ටික වටේ වටේ වටින් සූර්යා යන්තම් පේනවා. සූර්යා වටින් යන්තම් මෙහෙම පේනවා පොඩස. ඕනම සූර්යා වටින් පේනවා යන්තම්. මේක කියන්නේ වලයාකාර සූර්යා ගැන. ඒ කියන්නේ වලල්ලක් වගේ සූර්යා වටේට පේනවා මේ. වලල්ලක් වගේ සූර්යා වටේට පේනවා. වලලෝගේ පේන නිසා අපි කියනවා වලයාකාර සූර්යයක් නම් මේ වලල්ලක් වගේ නේ වලලක් වගේ වටින් පේනවා ඒක අපි කියනවා වලයාකාර සූර්යයක් ග්‍රහණයක් කියලා අපි කියනවා හරිද දැන් උර අපි ඉගෙන ගත්තේ සූර්ය ග්‍රහණය ගැන සූර්ය ග්‍රහණය එතකොට චන්ද්‍ර ග්‍රහණය චන්ද්‍ර ග්‍රහණය මේක ගන්න ඔතන දෙයක් තියෙනවා सूर्य සූර්ය සූර්ය ග්‍රහණයේදී සඳ පේන්නේ නැතුව යනවා. ඔයාලා මෙන්න මේක මතක තියාගන්න. සූර්ය ග්‍රහණය සිදු වෙන්නේ අමාවක පොය දවසේ. ඒ කියන්නේ මාසේ පොය කියලා කියන්නේ. හඳ පේන්නේ නැති පොය දවස, හඳ පේන්නේ නැති දවසක් තියෙනවා. ආසේ හඳ පායන්නේ නැති දවසක් තියෙනවා. ආමේ දාස තමයි සූර්ය ග්‍රහණය සිදු වෙන්නේ. ගොඩක් වෙලාවට චන්ද්‍ර ග්‍රහණය සිදු වෙන්නේ පසළොස්වක පොය දවසේ. चंद्रग्रहण චන්ද්‍රග්‍රහණයක් වෙන්නේ පොයි දවසට පායන හඳේ තමයි අපිට චන්ද්‍රග්‍රහණය පේන්නේ. හරි බලමු චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද කියලා. චන්ද්‍රග්‍රහණය කියන්නේ මොකක්ද කියලා බලමු. දැන් සඳට ආලෝකය සඳ විසින්ම නිපදවා ගන්නවද නැත්නම් වෙන කොහෙන් හරි ලැබෙනවද? සූර්යාගේ ආලෝකය. चंद्रग्रहण
මට පිළිවෙල කියන්න සූර්යයාට පස්සේ ඊළඟට ඉන්නෝනේ කවුද පෘථිවිය පෘථිවිය ඊළඟට චන්ද්‍රයා පෘථිවිය සෙනෙව තමයි සඳ මත පතිත වෙන්නේ අපේ පොළවේ හිරණැල්ල තමයි සඳ මත පතිත වෙලා සඳ අඳුර වෙලා යනවා අපේ ඉන්නේ අපි ඔන්න උඹර මතක තියාගන්න පෘථිවිය සෙනෙල සඳ මත පතිතනම් තමයි සඳ අඳුර වෙලා යනවා අපිට පේන්නේ හරි එතකොට එක මෙන්න මේ විදිය දෙයක් වෙන්නේ මෙන්න ඉන්නා සූර්යයා ඕන් ඉන්නා සූර්යයා හරි මේ මැද ඉන්නා පෘථුවිය මැද ඉන්නා පෘථුවිය මේ චූටිදී ඉන්නා චන්ද්‍රයා චූටිදී ඉන්නා චන්ද්‍රයා අර කලින් වගේමයි කලින් වගේමයි මොකද කරන්නේ සූර්යාගේ සූර්යාගේ ආලෝකය සඳ මත පෘථුවිය මත වැටෙනවා පෘථුවියේ සෙනෙල්ල සඳ මත වැටිච්ච ගමන් සඳ අඳුර වෙලා යනවා එන මේක මේක අපි අඳිද්දි කලින් වගේමයි සූර්යාගේ ඉහළින් එන ආලෝකය සූර්යාගේ ඉහළින් එන ආලෝකය පෘථුවියේ ඉහළින් පෘථුවියේ ඉහළ ගෑවෙන නොගෑවෙන ගන්නට යන පෘථුවියේ ඉහළ මේ මොහන ඊළඟට සූර්යාගේ ඉහළින් එන ආලෝකය පෘථුවියේ පහළින් යනවා මෙහෙම ඒකම සූර්යාගේ පහළින් එන ආලෝකය මේ විදිහට පෘථුවියේ ඉහළින් යනවා දිනවා ඊළඟට සූර්යාගේ පහළින් එන ආලෝකය පෘථුවියේ පහළින් යනවා මේ විදිහට ඕනහම ඉතියාද උනා වගේ අපි ඔයාලා ඉරියන් දෙද්දි හරි රණේ කොහොමද කියලා හරිද මගේ උන තරවැරින්නේ දැන් බලන්නකෝ මෙන්න මෙහෙම ඇති වුණාම මට කියන්නකෝ තද අඳුර ප්‍රදේශය කොයි හරියද මේ පෘථුනිය හේවනලේ තද අඳුර ප්‍රදේශය කොයි හරියද මේ චන්ද්‍රයා ඉන්න මැද හරියද දෙපැත්ත මැද හරියේ මැද හරිය මේ කොටස තද අඳුර ප්‍රදේශය මේ කොටස තද අඳුර ප්‍රදේශය හරි මේක තමයි මන්නේ ආන්නේ මේ මැද අර ඉරි කැවි දෙකම වැදෙන්නේ මැද එහෙනම් මෙන්න මේකට අපි කියන්නේ උපචායාව මේක උප ඡායාව මේ පැත්තේ උප ඡායාව තියෙනවා මේ මැද තමයි පූර්ණ ඡායාව තියෙන්නේ මැද තමයි පූර්ණ ඡායාව තියෙන්නේ මැද කොටසේ පූර්ණ ඡායාව තියෙන්නේ එතකොට හරිද එතකොට චන්ද්‍රයා චන්ද්‍රයා මෙන්න මේ වගේ තැනක හිටියොත් චන්ද්‍රයා මේ වගේ තැනක හිටියොත් පූර්ණ චන්ද්‍ර ග්‍රහණය චන්ද්‍රයා වගේ හිටියොත් පූර්ණ චන්ද්‍රයා විශේෂයක් චන්ද්‍රයා මේ වගේ තැනක හිටියොත් මෙන්න මේ වගේ තැනක උඩටයි යටටයි දෙකටම අහුවෙන්නේ හිටියෝ මේ උඩටයි යටටයි දෙකටම අහුවෙන්නේ හිටියෝ ආ කියනොත් මේක අර්ධ චන්ද්‍රග්‍රහණය මේ පහලින් උනත් කමන්නේ උඩයි යටයි දෙකටම අහුවෙන්නේ හිටියෝ හරිද යටටයි දෙකටම අහුවෙන්නේ නේද යටට දෙකටම අහුවෙන්නේ මේ ආ එතකොට අර්ධ චන්ද්‍රග්‍රහණය මේ මැදට සහ මේ උඩ කොටසට දෙකම සම්බන්ධ වෙනවා අර්ධ චන්ද්‍රග්‍රහණය. මැදේ කියෝ පූර්ණ චන්ද්‍රග්‍රහණය. මේකත් අර්ධ. මේකත් අර්ධ චන්ද්‍රග්‍රහණය. මේ හරි හිතා කියලා ඇති වෙන චන්ද්‍රග්‍රහණය අපිට පේන්නේ නැහැ. මේකට කියන්නේ උපචාර චන්ද්‍රග්‍රහණය කියලා. මේ උඩයි යටයි. ඒක අපිට පැහැදිලිව හඳුනගන්න බැහැ. අපිට ඒක පේන්නේ නැහැ. මේ කොටසේ හිටියා කියලා අපි අඳුරවීමක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ හරි. මේසයි එක වැරද්ද. මේකේ මේකේ සම්පූර්ණයෙන් හඳ අඳුර වෙලා යනවා. හඳ සම්පූර්ණ අඳුර නැගෙන හඳ පේන්නේ නැතුව නැත්තරේ තියනා නෙමෙයි. හඳ නිකන් මලකට ගියා වගේ. තද දුඹුරු පාටක් වගේ වෙනවා. කළු පාටේ ලායන්නේ තද දුඹුරු පාටක් වගේ ලායන්නේ. මේ කොටසේදී භාගයක් කළු පාටයි භාගයක් අඳුරුයි භාගයක් එළිය වෙනවා. මේ කොටසේදී භාගයක් අඳුරුයි භාගයක් එළිය වෙනවා. ඔන්න හොඳයි පිට. දැන් ඊට පස්සේ ඔයාලා
චන්ද්‍රග්‍රහණය ඇති වෙන ආකාරය ලියාගත්ත නැහැ. මේ රූපය. මේ රූපය ඔයාලා ඉස්කෝලේ පොත්වල එහෙම අර මතක නැහැ තියනවාද කියලා. මේ රූප මේ විදිහට මතකින් හරි අඳින්න ඕනේ. හරිද? එහෙනම් චන්ද්‍රග්‍රහණය ඇති වෙන ආකාරය ලියා. හරි එතකොට අද අපි ඉගෙන ගත්තා සූර්යග්‍රහණයක් සිදුවෙන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා ඊළඟට චන්ද්‍රග්‍රහණය ගැන ඉගෙන ගත්තා අපි ලබන සතියේ තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ ඊළඟට අපිට පුළුවන් අවතර දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ උත්තර දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ කීයද අපිට කරන්න පුළුවන් අපි අදට පන්ති නතර කරනවා ඊළඟ දවසේ හම්බ වෙමු අයිබෝවන්.